අනේ අපි ඔබ මුණ ගැහෙන්නේ ඊටාම විශේෂ කතා බහකට ඔබවත් එක්කාසු කරගන්න බලාපොරොත්තු ඇතුව අත වශයෙන්ම කිව්වොත් දැන් අපි පිළිකා පිළිබඳ කතා කරනවා අපේ ශරීර සෞඛ්‍ය පිළිබඳ කතා කරනවා පිළිකාවල ව්‍යාප්තිය පිළිබඳ කතා කරනවා එය බෝ නොවන රෝගයක් වුණත් කොයිතරම් ව්‍යාප්තියක් සිද්ධ වෙලා තියෙනවද ලෝකයේ පුරාම ලංකාවෙත් එහෙමයි පිළිකා පිළිබඳව හැබැයි අපි හිතපු විදිය හිතපු ක්‍රමේ ටිකක් වෙනස් වෙලා තියෙනවා දැන් ඉස්සර පිළිකාවක් හැදුණු රෝගියෙක් නිකන් හරියට මරණ වරෙන්තුව තමන්ගේ අතර ලැබුණු කෙනෙක් වගේ ජීවත් වෙච්ච කාලයක් තිබ්බා හැබැයි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් වෛද්‍යවරුන්ගේ තියෙන ඉතාම සූක්ෂම භාවයත් නිසා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ගන්න ඒ නිසා අපි හිතනවා මෙවැනි වැඩසටහන් තුළින් පවා මේ ලංකා හොස්පිටල්ස් අනුග්‍රහකත්වයේ දක්වන මේ වැඩසටහන තුළින් පවා ඒ වගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු පරොත්තුවක් ඇති කරලා දෙන්න. හැබැයි ලංකාවේ වැඩිම තියෙන පිළිකා වර්ගය මොකද්ද කියලා අහුවොත් හොඳට දන්න කෙනෙක් ඒ ගැන අධ්‍යයනය කරපු කෙනෙක් කියන උත්තරේ තමයි එය පියයුරු පිළිකා බව. ඒ නිසා අපේ වැඩසටහන තුලත් කාන්තා නියෝජනයේ බහුල නිසා වැඩි නිසා අපි හිතුවා ඒ පිළිබඳ විද්වත් කතාවකට යන්න මොකද ඒ පිළිබඳව කතා කළ හැකි වෛද්‍යවරයෙක් අප සමග සම්බන්ධ වීම නිසා. නියුමල් පෙරරා වෛද්‍යතුමාව බෙහෙවින්ම ගෞරවයෙන් පිළිගන්නවා අපේ මැදිරියට. අපිට ආගන්තුකෙක් අමුත් එක් නෙවෙයි අවස්ථා කීපයකම අපත් සමග සම්බන්ධ වෙලා තියෙනවා අයබෝන පුතුමාට. අයබෝන ඇත්තම මේ බහුලම පිළිකා තත්ත්වය පියයුරු පිළිකා කියනවා. ඇයි මෙහෙම මේ මෙච්චර බහුල වෙන්න හේතුවක් තියනවද? මොකක් හරි හේතුවක් තියනවා නම් අපිට වළක්වා ගත හැකි අඩුම තරමේක වළක්වා ගන්නත් අපිට පුළුවන්කම තියෙනවනේ. එහෙම දෙයක් තියනවාද යම්කිසි? බහුලම දක්න ලැබෙන හේතුව අපිට හුඟක්ලාට හිතන්න පුළුවන් අපේ ආහාර රටාව අපේ ජීවිතන ක්‍රමවේදය ක්‍රමානුකූලව බටහිර පන්නයට යොමු වීමක් දක්න ලැබෙනවා ශ්‍රී ලංකාව තුලත්. ඉතින් මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙන බටහිර රටවල බහුලවම දක්න ලැබෙන පිළිකා විශේෂ තමයි පියුරු පිළිකා. ඉතින් මම හිතනවා අපේ මේ ශ්‍රී ලංකාවේත් ජීවන රටාව ඒ කරා යොමු වීම නිසාම මම හිතන්නේ පියුරු පිළිකා ලංකාව තුලත් වැඩි වශයෙන්ම බහුලව දක්න ලැබෙනවා කියලා. ඉතින් මේකෙන් බේරෙන්න නම් කාටවත් බෑ. ඕනම කෙනෙක්ට තරා වයස් තරා තිරමක් නොතකා පියුරු පිළිකාවක් ඇති වෙන්න පුළුවන් පියුරුවක් තියෙනවා නේද ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 18 20 කට්ටියටත් පියුරු පිළිකා ඇති වෙන්න පුළුවන් ජීවිතයේ අවුරුදු 80ක් 90ක් වෙනකන් මේක ඕනම කෙනෙක්ට වැළඳෙන්න පුළුවන් ඉතින් මම හිතන්නේ මේකෙදි විශේෂයෙන්ම කිය යුත්තේ අපි එකෙන් බේරෙන්න නම් අපි හැම එක්කෙනාම අවධානයෙන් සිටිය යුතුයි මොකද ඕනම පිළිකාවක් කලින් හඳුනාගත්තොත් හැමදාම කියන කතාව තමයි 100%කින් සුව කරන්න පුළුවන් කියලා. ඉතින් තමන් අවධානයෙන් ඉන්නවා නම් තමන්ගේ පියුරු සම්බන්ධව මේකෙන් බේරෙන්න හැකියාවක් තියෙනවා. අන්න හොඳම තැනකට අපි ආවා. අපිට අවධානමක් තියෙන විශේෂයෙන්ම කාන්තාවන් වීම නිසාම පියුරු පිළිකාවට ලක්වීමට තියෙන එකට වැඩි කියලා වෛද්‍ය විද්‍යාවෙන් කියනවා. හැබැයි බේරෙන්න ඒ කියන්නේ ගැළවිලා ඉන්න විශේෂ ක්‍රමයක් නැති වුණත් අපිට මේ ගැන අවධානයෙන් ඉඳීම තුළින් අපිට ඇතිවෙන විපත්ති අඩු කර ගැනීමට හෝ අවම කර ගැනීමට හැකියාව තියෙනවා. ඒක තමයි විශේෂයෙන්ම අවශ්‍ය කාරණේ වැදගත් කාරණේ නිසා කොහොමද මේ දාහක් වැඩ තියෙනවා වැඩ කටයුතු ගොඩක් මැද්ද ජීවත් වෙන්නේ හැම විටම මට පිළිකාවක් ඇදෙයිද මම ලෙඩ වෙයිද කියන හැඟීමෙන් ජීවත් වෙන්න බෑ. හැබැයි මේ හැමදේම එක අපි මොන වගේ අවධානයක් යොමු කරන්න ඕනද කියන මේ කාරණයට. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ ලොකු අවධානයක් ලොකු කාල සීමාවක් වැය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ මේක සෑම බාලිකා විද්‍යාලයකම මේක අවුරුදු 18 ඉඳන් ඉගෙනිය යුතු දෙයක්. සාමාන්‍ය මම නම් උපදෙස් දෙන්නේ නම් සාමාන්‍ය අවුරුදු 20 පටන් ගත්ත කාලේ ඉඳන්ම මාසෙකට එක සැරේ කරන්න තියෙන මාසෙ දෙක වාරක් තමන්ගේ පියවර තමන් විසින්ම පරීක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මේකට අමතක නොවන දවසක් තමයි උසප්පීම් ඉවරලා පළවෙනි දවසේ ස්නානය කරන අවස්ථාවේදී තමන්ගේ පියවර පරීක්ෂා කරන්න පුළුවන්. ඉතින් ඒකෙදී තාමත් හුඟක් කට්ටිය වැරදි විදිහකට මේ පියවර පරීක්ෂා කරනවා. ඒක තමයි පියවර පරීක්ෂා කිරීමේදී පියවරව මේ ආකාරයට තද කිරීමෙන් මේ ඇතුලේ ගැටයක් තියෙනවද එහෙම කියලා බලන්න අමාරුයි. මොකද ඒ වෙලාවේදී මෙහෙම කළා තද කරනකොට තමන්ගේ ඇඟිලි වලට දැනෙන්නේ පියුරේ තියෙන ග්‍රන්ථි. ඉතින් සාමාන්‍යයෙන් අපි උපදෙස් දෙන්නේ අතේ මැද ඇඟිලි තුනේ කෙළවර පුරුක් වලින් තමන්ගේ පියුර උරස් කුහරයට තද කරමින් වක්‍රාකාරව ගමන් කරමින් පරීක්ෂා කරන්න. එතකොට යම්කිසි අවස්ථාවකදී නිකන් කුඩා ගැටිත්තක් වගේ දෙයක් අතට ඇඟිලි තුඩු වලට ස්පර්ශ වෙනවා නම් ඒක පුළුවන් තරම් ඉක්මනට ගිහිලා විශේෂඥ වෛද්‍යවරයෙක්ව හමු වෙලා ඒ ගැන පරීක්ෂා කළ යුතුයි. ඒ කියන්නේ වේදනාවක් රහිත ගැටිත්තක් වුණත් තියෙන්න පුළුවන්. පියුරු පිළිකා ආරම්භයේදී කිසිම වේදනාවක් නැහැ. ඉතින් මං හිතන්නේ වේදනාවක් නැති වේදනාවක් කෙනකන් සිටිය යුතු නැහැ. වේදනාවක් නැති වුණත් පියුරු පිළිකා ආරම්භයේදී තියෙන ඒ ආකාරයට ඒකෙන්ද මුලදිම පරීක්ෂා කිරීම අවශ්‍යයි.
ඉතින් සාමාන්‍යයෙන් වම් මතෙන් දකුණු පියවරත් දකුණු අතෙන් වම් පියවරත් මේ ආකාරයට සම්පූර්ණ පරීක්ෂා කරන්න ඕන. ඊට අමතරව මම හිතන්නේ කිහිල්ල යට ප්‍රදේශයක සමහර කුද්දැටියම දැන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට කිහිල්ල යට ප්‍රදේශයත් පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මාසයකට එක සැරේ කරන්න තියෙන්නේ නාන අවස්ථාවේදී මිනිත්තු දෙකක් තුනක්වත් යන්න. ඉතින් මම හිතන්නේ හැම කාන්තාවක්ම තමන් ජීවත් වෙලා ඉන්න කාල සීමාවේදී අවුරුදු 80 90 නෝයේ අවුරුදු 100 වෙනකන් හිටියත් හැම මාසයකට සැරයක් මේක පරීක්ෂා කළ යුතුමයි. දැන් තියෙන දත්ත වලින් හරි ඔබතුමාට කියන්න පුළුවන්ද මෙන්න මේ වයස් සීමාවේ තමයි වැඩිපුරම පියරු පිළිකාවලට බඳුන් වෙන්නේ කියලා එහෙම දෙයක් තියෙනවද? ආර්ථව හරණයත් එක්ක මේක සම්බන්ධයිද? ආර්ථව හරණයත් එක්ක මේක සම්බන්ධයි. මේකේ හුඟක් වෙලාට මේක ස්ත්‍රී හෝමෝන නිසා තියෙන පිළිකා විශේෂයක්. ඉතින් මේකේ නිතර නිතර උත්තේජනය වීමත් මෙම හෝමෝන මගින් පියුරේ තියෙන සෛල නොකඩ උත්තේජන වීමෙන් ඒකේ තියෙන ජානවල විකෘති වීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විකෘති වීම වැඩි වශයෙන්ම සිද්ධ වෙන්නේ හුඟක් වෙලාවට අවුරුදු 45 50 වැනි වයස් සීමාවලදී. නමුත් බටීර රටවල හුඟක් වයස ටිකක් 50 පන්නලා ආත්මහරණයෙන් පසුව දක්න ලැබුණත් ශ්‍රී ලංකාව එහෙම නැත්නම් ආසියාතික රටවල ඉත අඩු වයසේදී ඒ කියන්නේ අවුරුදු 40-50 වැනි වයසවලදී මේ වැනි පියුරුලික ඇති වෙන්න පුළුවන්. ඉතින් එම නිසා මම හිතන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් තමන්ගේ පියුරු ගැන පරීක්ෂාව එහෙම නැත්නම් අවධානයෙන් සිටීම ඉතාමත් අඩු වයස් සීමාවලදී පටන් ගැනීම අවශ්‍ය වෙනවා. අපි දැනගත යුතු කරුණු සමහර වෙලාවට අපි ජීවිතයේ නොදන්නා දේ දැනගත්තාම ඒක කොයිතරම් වටිනවද කියලා හිතෙනවා. අන්න ඒ වගේ කාරණයක් තමයි ඒක. ඒ නිසා ගැන අවධානයෙන් ඉන්න ඔබ මවක් නම් ඔබට තරුණ දියණියක් ඉන්නවා නම් ඇයට උනත් මේ පරිවිඩේ සම්ප්‍රේෂණය කිරීමට වගකීමක් ඔබ සතුව තියෙනවා. දැන් පියුරු පිළිකා අඳුනා ගැනීම ගැන කතා කරනකොට මම අහලා තියෙන වචනයක් තමයි මේ මැමෝග්‍රැෆි කියන පරීක්ෂණය. ඇත්තටම මේ කිව්වාමත් කාන්තාව වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. නිකන් පොඩි බියක් තියෙනවා. අනේ මන්ද ඒක සුදුසු බියක්ද නුසුදුසු එකක්ද කියලා කෙසේ හෝ මේ 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 ගැන වැඩිමනක් දෙයක් දන්නෙත් නැතුව ඇති. නමුත් දන්නා පමණින් එය ටිකක් වේදනා සහිත පරීක්ෂණයක් කියලා හිතන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාට අවස්ථාව තියෙන වෛද්‍යතුමනි මැමෝග්‍රැෆි කියන්නේ මොකක්ද? ඇත්තෙන්ම කරන්නේ මොකක්ද කියන කාරණේ කියන්නේ. මැමෝග්‍රැෆි කියලා කියන්නේ සාමාන්‍ය එක එක්ස්රේ විශේෂයක්. නමුත් මේක එක්ස්රේ කිව්වට සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා අපේ මොන හරි නොයෙකුත් අවස්ථාවල ඇති අපේ ශරීරයේ නොයෙකුත් කොටස් එක්ස්රේ කරනවා. නමුත් මෙම මැමෝග්‍රැෆි පරීක්ෂණයේදී පාවිච්චි වෙන විකිරණ ප්‍රමාණය ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඉතින් ඒ මැමෝග්‍රැෆි එකේදී පාවිච්චි වෙන විකිරණ ප්‍රමාණය වල වැඩි ප්‍රමාණයක් සමහරවිට අපේ ගේ දොර වටපිටාවේ පරිසරයේ තියෙන විකිරණ තියෙන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට අපේ අතේ පාවිච්චි වෙන ජංගම දුරකථන ඒ වලින් නිකුත් වෙන විකිරණ ප්‍රමාණය ඊට වඩා වැඩි මැමෝග්‍රැෆි එකත් එක්ක බලනකොට. ඉතින් මම හිතන්නේ මැමෝග්‍රැෆි කියන පරීක්ෂණය ඉතාමත් කිසිම අවධානයක් භයානක තත්ත්වයකින් තොරව ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් මම දන්නා මේකේ සමහර කට්ටිය ඉතාමත් වේදනාකාරී පරීක්ෂණයක් කියලා මේකට මේ හංගඩු වහල වගේ තියෙන මේකට යන්න එපා මේක වේදනාකාරී කියලා. ඒක මම හිතන්නේ දැන්ට අවුරුදු 5කට 10කට විතර ප්‍රථමව පරණ මැමෝග්‍රැෆි පරීක්ෂණ ඒ යන්ත්‍රවලින් තිබිච්ච දෝෂාරෝපණය තමයි ඒක. නමුත් දැන් නූතන වෛද්‍ය විද්‍යාවත් සමගම හුඟක් විශේෂ මේ ඩිජිටල් මැමෝග්‍රැෆි කියලා තියෙනවා මේවා. ඒකේ ඩිජිටල් එකකින් වේදනාවකින් තොරව මැමෝග්‍රැෆි එකක් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒක කිසිම වේදනාවක් නැහැ. ඒකත් එක්ක මම මේකෙදී තව දෙයක් අතට කියන්න කැමතියි. දැන් හුවක් කළාට මේකේ අහලා තියෙන සමහරට ස්කෑන් උත් කරනවා කියලා. ඉතින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක නම් සාමාන්‍යයෙන් ඒ කිසිම විකිරණතාවයක් නැහැ. නිකන් ස්කෑන් කිරීමක් කරන්නේ. නමුත් මේ දෙකම කරන්න අවශ්‍යයි. මොකද සමහර අපි මෙහෙම කරමු වෛද්‍යතුමනි. ඇයි මේ මෙහෙම මේ මේ පරීක්ෂණ දෙකම කරගත යුත්තේ? මොකක්ද අවශ්‍යතාවය? සහ කොයි වයස් කාණ්ඩවලටද මේ කයිති වෙන්නේ? මේ සියලු දේ කතා කරමු. පිළිකාවක් හඳුනා ගැනීම විශේෂයෙන් පියරු පිළිකා සම්බන්ධයෙන් කතා කරනින්මේදී අපි කිව්වා මැමෝග්‍රැෆි පරීක්ෂණය සහ සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණය. මෙතනින් තමයි කතාව නතර කළේ. ඔබතුමාට අවස්ථාව. සාමාන්‍යයෙන් අපි මේ පරීක්ෂණ දෙකම කරනවා. මොකද මේ පරීක්ෂණ දෙකෙන් ලැබෙන දත්තවල එකකට එකක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද සමහරලාට මැමෝග්‍රැෆි එකෙන් පේන්නේ නැති දෙයක් ස්කෑන් එකෙන් පේන්න පුළුවන්. ස්කෑන් එකෙන් පේන්නේ නැති දෙයක් මැමෝග්‍රැෆි එකෙන් පේන්න ඉඩ තියෙනවා. සමහර අවස්ථාවලදී මේ දෙකේම එකතුවෙන් අපිට තව දුරට මේක තියෙන රෝග විනිශ්චය ස්ථිර කිනක කර ගැනීමට හැකියාවක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන අපිට මැමෝග්‍රැෆි කියන පරීක්ෂණය අඩු වයසේ ඉන්න කාන්තාවන්ට කරන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ ග්‍රන්ථි ප්‍රමාණය වැඩි. එතකොට මේකේ අපිට ලැබෙන්නේ සාමාන්‍ය හෙවණැල්ලක් තමයි අපි එක්ස්රේ එකකින් දකින්නේ. ඉතින් ග්‍රන්ථි ප්‍රමාණය වැඩි වෙනකොට අපිට මේක පිළිකාව මොකද්ද ග්‍රන්ථි මොකද්ද කියලා වෙන්කර හඳුනා ගන්න බෑ ලැබෙන ඡායාව මත. ඉතින් ඒකින්ද අපි හුඟක් වෙලාවට මැමෝග්‍රැෆි කරන්නේ සාමාන්‍ය අවුරුදු 35 පහ වුණාට පස්සේ.
ඉතින් ඒට ප්‍රථමව අවුරුදු 20 වුණත් 18 වුණත් අපිට ස්කෑන් පරීක්ෂණයකින් කරන්න පුළුවන්. මැමෝග්‍රැෆි එක අවුරුදු 35ට පස්සේ තමයි පටන් ගන්න. එතකොට අවුරුදු 35න් පස්සේ මැමෝග්‍රැෆි එකයි ස්කෑන් එකයි දෙකම කරනවා. ඒකම කෙටියෙන් අඳුනා දෙනකෝ ලංකා හොස්පිටල්ස් වෙනමම වනිතා සෙත උදෙසා මධ්‍යස්ථානයක් තියෙනවා ඒ පිළිබඳව යම. ඔව් මං හිතන්නේ මම මේ ඉස්සෙල්ලා දැන් කියන්න උත්සාහ කරුවා ඒකත් ඒක තමයි මේ මැමෝග්‍රැෆි එකයි ස්කෑන් එකයි. මං හිතන්නේ එක රේඩියොලොජිස් කෙනෙක් එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් ලබාම කරව ගන්නවා නම් හොඳයි. මොකද සමහරවිට මම දකින අපේ ක්ලිනික් එකට එනවා සමහරවිට ස්කෑන් එක කරලා තියෙන එක වෛද්‍යවරයෙක් මැමෝග්‍රැෆි එක වාර්තා කරලා තියෙන වෙන වෛද්‍යවරයෙක්. ඉතින් මේකෙදි එකකට එකක් පරස්පරව කියන්නේ දැන් මැමෝග්‍රැෆි එකේ බල්ලා ඒකේ කියනවා මේක ස්කෑන් පරීක්ෂණත් එක්ක සංසන්දනය කරන්න කියලා. ඒතකොට ස්කෑන් පරීක්ෂණය කරපු වෛද්‍යවරයා කියනවා මේක මැමෝග්‍රැෆි කරපු එක්කෙනත් එක්ක සංසන්දනය කියලා. නමුත් මේක එකම වෛද්‍යවරයෙක් ලවා කරව ගන්නවා නම් මේක දෙකම එක්කෙනා දෙකම එකතු කරලා වார்த்தාවක් ලබා දෙනවා අපිට. ඔව් ඔබතුමාට. ඉතින් ඒකින්ද තමයි මම කිව්වේ මේක එක වෛද්‍යවරයෙක් ලවා කරව ගන්නවා නම් එතකොට ඔක්කොම එකතු කරපු වார்த்தාවකින් අපි විශේෂඥ වෛද්‍යවරුන් හැටියට අපි ශෛල වෛද්‍යවරුන් හැටියට අපිට ඒක පහසු නිසියාකාර ප්‍රතිකාර ආරම්භ කරා. ඉතින් මම හිතන්නේ ලංකා හොස්පිටල් එකේ තියෙන මෙම විශේෂ මධ්‍යස්ථානයේ ඒ සියල්ලම ඒ පහසුකම් ඔක්කොම තියෙන ලිස ලෙස කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හොඳයි. හිතවතුනේ ජීවිතයේ මේ අවධානයෙන් සිටීම හැම විශේෂකදීම හැම ක්ෂේත්‍රයකදීම හරි වටිනවා. ඒ නිසා මේ අපි පරිසරය පිළිබඳ වටපිටාව පිළිබඳ ඩෙංගු උද්‍ර මර්ධනය කිරීම වෙනුවෙන් අවධානයෙන් ඉන්න ඕනේ. රියානතුරු වළක්වා ගැනීමට අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම පරිසරය පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ. වගේම අපි ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. ඒ නිසා අවධානයෙන් ඉඳීම තුළින් යම්කිසි විනාශයක් වළක්වා ගැනීමට අදාළව තමයි අපි කතා කළේ. ඉතින් ලංකා හොස්පිටල්ස් ගැන දැනගන්න මෙන්න මේ විදිහටත් ඔබට අවස්ථාව තියෙන නිසා දුරකථන අංකයත් ලිපිනයත් අපි ඉතිරේ සටහන් කරන්නේ ඔබගේම පහසු උදෙසා. එසේ වෙතත් අපි ආද දවසේ මේ පියයුරු පිළිකා සම්බන්ධයෙන් වැඩි වෙලාවක් නොගෙන කෙටි වෙලාවක් ඇතුළතදී වැඩි මනද්දයක් කතා කරා. ඉතින් ඒ ස්තුතිය පිළිකා පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් අප සමග සම්බන්ධ වෙන නිසා එතුමාට නියමල් පෙරේරා වෛද්‍යතුමාට අපි අලි දවසක හමුමු. ස්තුතියි. අයිබෝ. අයිබෝ.